ආයුබෝවන් කියලා පිළිගන්නවා මගේ ආදරණීය නංගිලා මල්ලිලා හැමෝටම. ඉතින් අද මම ඔයාලට පෙන්වන්නේ PassMe apps වලින් කොහොමද වැඩක් ගන්න සාමාන්‍ය පෙළ විභාගයට සාමාන්‍ය පෙළ ගණිතයට සාමාන්‍ය පෙළ විද්‍යාවට විතරක් නෙවෙයි සාමාන්‍ය පෙළ ප්‍රධාන විෂය සියල්ලටම වගේම කොහොමද වැඩ කරන්නේ කොහොමද පාඩම් කරන්නේ මේ කියන දේවල් වලට කොහොමද අපි මේ PassMe apps පාවිච්චි කරලා දැනුම ලබා ගන්න කියන කාරණේ තමයි අද වීඩියෝ එකේදී මම ඔයාලත් එක්ක බෙදා හදා ගන්න සූදානම් වෙන්නේ. ඉතින් අපි මේ වෙනකොටත් PassMe apps තුනක් නිකුත් කරලා තිනවා. ඔයාලට Play Store එක හරහා මේ apps තුනම download කර ගැනීමේ හැකියාවක් තියෙනවා. පළවෙනි app එක තමයි PassMe app එක. ඉතින් මේ app එක හරහා පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර ආදර්ශ ප්‍රශ්න පත්‍රය වගේම සියලුම සිද්ධාන්තත් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊළඟ ඇප් එක තමයි PassMe Video app එක. PassMe Video app එක හරහා ඔයාලට පුළුවන් සාමාන්‍ය පෙළ ගණිතයට අවශ්‍ය සියලුම වීඩියෝස් ඒ ඇප් එක හරහා ලබා ගන්න. ඒ වගේම සාමාන්‍ය පෙළ විද්‍යාවට අදාළ වීඩියෝස් ඔයාලට ඒ ඇප් එක හරහාම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අනුමාන ප්‍රශ්න විභාගේ ලඟ වෙන්න PassMe Video app එකට තමයි අපි දාන්නේ. ඒ වගේම මේ PassMe Video app එක ඇතුලේ දවසේ ප්‍රශ්න සහ සතියේ ප්‍රශ්න කියලා ප්‍රධාන කොටස් දෙකකට වෙන් කරලා තියෙනවා. සෑම දිනයකම අපි අලුත් ප්‍රශ්නයක් සහ ඊට අදාළ පිළිතුරු ලබා දෙනවා. ඒ වගේම සෑම සතියකටම රචනා ප්‍රශ්නයක් හෝ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් සහ ඊට අදාළ පිළිතුරු අපි සතියකට එක ගානේ බැගින් දිගටම අපි අප්ඩේට් කරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ ඇප් එක ලබා ගන්න ඔයාලා හැමෝටම හැමදාම එක ප්‍රශ්නයක් බැගින් ඉගෙන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම සතියකට එක රචනා ප්‍රශ්නයක් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් කරලා ඒක පිළිතුරුත් සමග චෙක් කරලා තමන්ටම තමන්ගේ ඉන තත්ත්වය හඳුනා ගැනීමේ හැකියාවක් මේ ඇප් එක හරහා අපි ඔබට ලබා දීලා තියෙනවා. ඊළඟට PassMe Rahas කියන තුන්වෙනි ඇප් එක හරහා අපි ඔයාලට ලබා දෙන්නේ කොහොමද වැඩ කරන්නේ, කොයි විදිහටද මොටිවේට් වෙන්නේ, සංගීතය කොහොමද අපි පාඩම් කරන ගණිතය වගේ විෂයකට භාවිතා කරන්නේ, නිදිමත කොහොමද නැති කරන්නේ, කම්මැලිකම කොහොමද නැති කරන්නේ, කොහොමද අපේ මොළයේ කැපැසිටි ධාරිතාව වැඩි කරලා මතක තියාගන්නේ, කොහොමද අපි ඉගෙන ගන්න සියලුම දේවල් වගේ දේවල් මේ PassMe Rahas කියන ඇප් එකට තමයි අපි දාලා තියෙන්නේ. ඉතින් මේ ඇප්ස් තුනම ඔයාලට Play Store එක හරහා download කර ගැනීම හැකියාවක් තියෙනවා. ඉතින් මේ ඇප්ස් වල තියෙන හොඳ නරක ඔක්කොම මම මේ වීඩියෝ එක හරහා කියනවා. ඉතින් ඒක නිසා ඔයාලට පුළුවන් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක අවසන් වෙනතුරු නරඹලා ඔබට හිතට එකඟව මොන ඇප් එකද මට වටින්නේ, මේ ඇප්ස් තුනම වටිනවා නම් තුනම download කරගන්න, මේ ඇප්ස් තුනෙන් එකක් විතරක් වටිනවා නම් එකක් download කරගන්න, දෙකක් විතරක් වටිනවා නම් දෙකක් download කර ගැනීමේ හැකියාවත් 100%ක්ම ඔබට තමයි මේක අයිති වෙන්නේ. ඉතින් ඒක නිසා මම මේ වීඩියෝ එක හරහා අනිවාර්යයෙන්ම download කරගන්න කියලා කියන්නේ නැහැ. අනිවාර්යයෙන්ම download කරගත්තොත් ඒකේ වාසි මේට කලින් අවුරුදු වල සාමාන්‍ය පෙළ ලියපු නංගිලා මල්ලා හොඳටම පෙන්නලා තියෙනවා. ඉතින් ඒක නිසා තමයි වගකීමෙන් විශ්වාසයෙන් ඇතුව කියන්නේ මේ apps download කරගන්න ඔයාලා හැමෝටම හැකියාවක් තියෙනවා කියලා. ඉතින් මේ app තුනම download කරලා මේකට register වෙන්න ඕන නංගි මල්ලේ register වෙන හැටි මම ඔයාලට දැන් පැහැදිලි කරන්නම්. මම ඒකට PassMe app එක තෝරගන්නවා. PassMe app එකේ මේ විදිහට ගියාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ලස්සන window එකක් තියෙනවා. PassMe උඩින්ම තියෙනවා සාමාන්‍ය පෙළ විභාගයේ 2021 මාර්තු අවසාන ප්‍රශ්න පත්‍රය කියලා තියෙනවා. ඉතින් මේක ඔයාලට download කරලා කරන්න පුළුවන්. ඒ වගේම තමයි භාවිතයට උපදෙස් කියලා තියෙනවා බලා ගන්න පුළුවන්. ඔයාලට තේරෙන්නේ නැත්නම් මම මේ කියන දේ හරහා වුණත් මේකට register වෙන්නේ කොහොමද කියලා ඔයාලට මේ භාවිතයට උපදෙස් කියන කොටස ඔස්සේ ගිහිල්ලා ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද මේකට register වෙන්නේ කියලා video එකකුත් තියෙනවා. ඊළඟට සාමාන්‍ය පෙළ විද්‍යාව past papers, ඊළඟට සාමාන්‍ය පෙළ විද්‍යාව model papers, ඊළඟට සාමාන්‍ය පෙළ විද්‍යාව තියරි කියලා සිද්ධාන්ත තියෙනවා බලා ගන්න පුළුවන්. මේ විදිහට ගණිතය, විද්‍යාව, ඉතිහාසය, ඉංග්‍රීසි, ඊළඟට බුද්ධ ධර්මය සහ සිංහල කියන ප්‍රධාන විෂයන් ටික තියෙනවා බලා ගන්න පුළුවන් සාමාන්‍ය පෙළ විභාගයට අදාළව. ඉතින් මේ විදිහට ඔයාලට ඇත්තටම සාමාන්‍ය පෙළ විතරයි වැදගත් වෙන්නේ. ඉතින් ඒක නිසා මම ඉදිරියට ටික විස්තර කරන්න අවශ්‍ය නැහැ. ඉතින් මේ විදිහට ඔයාලට ප්‍රධාන විෂයන් ඔක්කොම මේ හරහා ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් PassMe apps, PassMe video apps, PassMe Rahas app ඇතුලේ තියෙන මොනවද කියලා මම දැන් ඔයාලට මේ වීඩියෝ කරා පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද ඒක ඔයාලට download කරලා ඕනම කෙනෙක්ට තේරුම් ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මම මෙතෙන්දී පැහැදිලි කරන්නේ register වෙන ආකාරය. ඉතින් මේ විදිහට වම් මත පැත්තේ උඩින්ම තියෙනවා ඉරි කැලේ තුනක්. මේ තුන ක්ලික් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් දෙවෙනියට තියෙනවා register කියලා button එකක්. මේ register කියන එක ක්ලික් කරාට පස්සේ subscribe now කියලා තියෙනවා. subscribe now කියලා එක ක්ලික් කරාට පස්සේ ඔයාලට පුළුවන් ඔයාලට මෙන්න මේ විදිහට window එකක් open වෙනවා බලා ගන්න පුළුවන්. මේකේ ධන 94 කියලා තියෙනවා. මේක කියන්නේ ශ්‍රී ලංකාව නියෝජනය කරන්නේ ධන 94න් බිංදුව දාන්න එපා. right. ඒ විදිහට number එකක් දාලා submit කියන button එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයාගේ ඒ ලබා දුන්න number එකට අංක 6ක් වගේ සංඛ්‍යාවකින් යුක්ත number එකක් එනවා, pin number එකක්. ඒක බලලා මේක type කරලා submit කියන button එක ක්ලික් කරා නම් හරියටම හරි. ওই විදිහට තමයි මේ app ඕන එකකට සාර්ථකව register වෙන්නේ. ඉතින් මෙතනදී විශේෂයෙන් මතක් කරන්න ඕන රුපියල් 3ක් සමට 3.50ක් apps 90 වෙනස් වෙනවා. ඔයාලගෙන් කැපෙනවා මේ වෙලාවේදී. ඉතින් මම විශ්වාස කරනවා ඒක ඔයාලට ලොකු issue එකක් වෙන්නේ නැති වෙයි කියලා. මොකද
මම ඒක විශේෂයෙන් දැනුවත් කරන්න ඕනේ මොකද සමහර අය ඒක දන්නේ නැහැ. දත්තානුව අවුරුදු දෙකක් පුරාවටම මේ ඇප්ස් එක පාවිච්චි කරොත් ඔයාගෙන් රුපියල් 504ක් වගේ ප්‍රමාණයක් කැපෙනවා මුළු අවුරුදු දෙකටම. ඉතින් හිතලා බලන්න රුපියල් 504ක් අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත මේ වගේ මිලියනයක් වටින දැනුම් සම්භාරයක් මේ ඇප්ස් හරහා ලබාගෙන මම හිතන්නේ නැහැ ඒක ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා අවුරුදු දෙකක් වගේ කාලයක් ඇතුළත. ඉතින් කෙනෙකුට හිතනවා නම් මේක වැඩක් නැහැ කියලා ඉන්ස්ටෝල් කරාටත් පස්සේ ඔයාට ඒක පුළුවන් ඉවත් කරලා දාන්න. ඊට අමතරව මේ ඇප් එක පාවිච්චි කරන්නේ නැත්නම් ඒක දවස් 90ක් ඇතුළත ඔයාගේ භාවිතයෙන් ඉවත් කරපු ඇප් එකක් විදියට පත් කරන්න. ඉතින් ඉස්සරහට කිසිඳු අයකිරීමක් මේ හරහා සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ওই විදියට තමයි මේක සිද්ධ වෙන්නේ. ඒ වගේම අනිත් ගොඩක් අයට තියෙන ප්‍රශ්නය තමයි මේක iOS Android කියන දෙකටම පාවිච්චි කරන්න පුළුවන්ද කියන කාරණේ. ඔව් දෙකටම පාවිච්චි කරන්න පුළුවන්. Android අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔයාලට පුළුවන් Play Store එක හරහා මේක download කරන්න. ඒ වගේම තමයි ඔයා iOS දුරකථනය පාවිච්චි කරනවා නම් Apple device එකක් පාවිච්චි කරනවා නම් ඔයාලට පුළුවන් මේ video එක පහලින් තියෙන description එකේ වගේ comment section එකෙත් මම links දාලා තියෙනවා apps තුනට අදාළව. ඔයාලට පුළුවන් මේක website එකක් විදිහට උනත් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. එතකොට ඔයාලට iOS උනත් Android උනත් ඒ විදිහට උනත් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව ඔයා පරිගණකයකින් මේක පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙන කෙනෙක් නම් පරිගණකයෙන් පාවිච්චි කරන අයටත් මම අර මේ වීඩියෝ එක පහලින් දාලා තියෙන links ඔස්සේ ගිහිල්ලා website එකක් විදිහට මේ apps තුනම පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඒක නිසා ආරාධනා කරන සියලුම දෙනාට මේ apps තුනම හෝ දෙකක් හෝ අඩුමතරමේ එක app එකක් පාවිච්චි කරලා ඔයා මේ සඳහා සමාජිකත්වයේ ලබා ගන්න. ඉතින් විශේෂයෙන්ම PassMe Video app එක හරහා අපි දිනපතා ප්‍රශ්න පිළිතුරු දානවා. සතිපතා දානවා ප්‍රශ්න සහ පිළිතුරු. අනුමාන ප්‍රශ්න දානවා PassMe Video app එකට. ඉතින් ඉතින් ඒක නිසා අපි හිතනවා මේ apps තුනෙන් අනිවාර්යයෙන්ම PassMe Video app එක download කරගනි. ඊට අමතරව PassMe app එක අපේ ප්‍රධාන app එක ඔයාලා download කරගනි. ඒක සාමාන්‍ය පෙළට වගේම උසස් පෙළ විභාගයටත් වැදගත් වෙන නිසා. ඉතින් අද වීඩියෝ එකත් සමග එකතු වෙලා හිටපු සියලු දෙනාටම බෙහෙම් ස්තුතියි. ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් තමයි මේ PassMe apps කොහොමද පාවිච්චි කරන්නේ, කොහොමද ඒවට register වෙන්නේ. ඉතින් අදත් අපත් සමග එකතු වෙලා හිටපු සියලු දෙනාට බෙහෙම් ස්තුතියි. මීළඟ වීඩියෝ එකේදී හමු වෙන බලාපොරොත්තු වෙන සමගන්නවා. සියලු දෙනාටම ජයග්‍රාහී අනාගතයක් හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.